diretta. ඒ වගේම තමයි කියන්න බෑ චුට්ටක් ආපු ආපු විදියම හ්ම් බලන්න උත්සාහ කරන්න තමයි හොඳයිද? හොඳයි. මොකද කියවන්න පේනවා. අන්න දෙමර වඩා පේනවා. තමයි මම පිටා. මෙතනට කරාට ඉතරන්නේ මම මුළු ඇඟටම කරේ වාගේ. ඇඟ රෝග වලටත් එක්ක ඇල්ලුවේ. මොන්නේ නම් බලාගන්න කෝ බැත් වෙන හැටි. දැන් කොහොමද? ඊට වඩා පේන. එනම් දුක. කියවන්න. විෂම වූ සමාජ රටාවක් තුළ නෙමෙත් ඔපි ඔය ඉන්නේ. පේනවද හොඳට? අන්න දෙමඩට වඩා හොඳට. අවුරුදු කීකට පස්සේ? වයස? මං බෝ කසාද බඳින්න වයසක් ඇහුවේ නැහැ. මං බඳලා ඉන්නේ මට එපා වෙලා ඉන්නේ බං ගෑනු අම්මෝ ආය නම් බඳින්නේ. ආයෙනම් ගෑනු ආයෙනම් බඳින්නේම නැහැ බෑ එපා වුණා බා. අමාරු පේන්නේ නැහැ. ඔබට බලලා නැද්ද බා? පේන්නේ නැතුව. පිරිමින්ගෙන් ආන්නේ. පේන්නේ නැතුව ඔහ. ආයෙ බඳින්නේ හිතනවද බා? ගානන්ද? ඔයාට වයස කීයද? මට නම් එපා වෙලා තියෙන්නේ බං අම්මෝ. 40 ගානකින් පේන්නේ නැලු 60 අතක්. ආ එහෙමද 40 ගානකින් මේ බලපියා මේ අවුරුදු මං මට වැරදිලා තියෙනවා මං අර ඉතින් දන්නවනේ මම ඔළුව වෙනස් නේ බා. අවුරුදු 40 ගානකට පස්සේ බල මේ අම්මට මේ දැන් පෙළලා තියෙන්නේ. තප්පර 40ක් ගියාද මේ අම්මට මං අහන්නේ එච්චරයි. ආවා මේ අම්මට අවුරුදු 40 ගානකට පස්සේ පේන්නේ දැන් මේ අවුරුදු 60 ගානක් ලුවයිද? හොඳට පේන්නේ. අවුරුදු 40 ගානකට පස්සේ දැන් හරිද බං? හතුරුද? දැන් දානේකට අවුරුදු 40කට පස්සේ පුතා පෙළිච්ච එකට වඩා මේ කුයි දැන් මොකද්ද මේ ලොකු වෙලා තියෙන්නේ? දාන එක නෙමෙයිද? දැන් පොතක් කියවපු අම්ම දැන් අතව මෙහෙම කරයි දනවා. දාන එකද ලොකු කරගන්න ඕන පේන එකද කියපියව්? තොපි පේන එක ලොකු කරගත්තොත් නෙමෙයිද මෙන්න මේකගේ සතුට? රුපි මගෙන් ලෙඩ හොඳලා මට සතුට දීලා දෙන්නේ එතකොට දුකක් දීලා දෙන්නේ වේදනාවක් දීලාද? ඔය වේදනාව බලපියව්. මගේ සතුට තියෙන්නේ මෙයා සතුටින් යනකොට හොඳට පෙන්ල යනවා කියලා යද්දි මට සතුටුයි. මේ මෙහෙම කර කර ඉද්දි මට එපා වෙනවා පෙන්වන්න බැරිලු. මෙහෙම පෙන්වන්න තප්පර ගන්න පෙන්වන්න මං කොයි තරම් දයක් කරගන්න ඕන කියලා තොපිට පෙවුනේ නැතුණාට මමයි දන්නේ. ඈ? ඉතපිය අපි. පොඩි කාලේ ඉඳන් මං අමුතු ගමනක් බොල ඇවිල්ලා තියෙන්නේ. ඔය උඹලා විඳින සැප මම විඳලා නැහැ පොඩි කාලේ ඉඳලම. ඒ මේ වෙනුවෙන් ඇවිල්ලා තියෙන්නේ. තේරුම් ගන්නිය. අවුරුදු 40 ගානක් පෙරිතය ඇති කෙනාට මේ තප්පර ගානක ඉඳි පේන්න පුළුවන්කම වෙනවා නම් තොපි හිතපියව පොඩ්ඩක් ඔළුව ආවදි කරලා. තොපේ තෝනමලටක් හොඳ වෙන්නේ නැද්ද එතකොට? හරියට කරගනිය. මට අදාල නැහැ. ඉතින් මම මිනිහාට අතාරිනවා තොපිව. දැන් බයින කෑ ගන්න අතරේ මගෙන්. පේනවද? කියවන්න. තමන් විශ්ෙන්න. ඔය බලපල්ල. මංජු කාව නිවිසිය තැන්පත් කරලා. දැන් කොහොමද? කියලාතර. බලපල්ල. ලෝකේ ඉන්නවනේ එක්කවරු මං ගාවට කවුරු හරි ඉන්නවනේ මෙහෙමගේ. මං බයින තුන කියන එක වරෙල්ල. පේනවද අම්මේ? කියවන්නේ. මේ බලපෑ පොත් කියන මේ ආයේ මේ පොත් දීලා කියවලා ගන්න මේක. මෙතනම කියවන ඔය. ඕන් දැන් පේන තරම් බලාගනින් අම්මා. ආ. ඔය තෙල් ඇහැට දාන්න නැතුව ඔළුව විතරක් කළා නේද? ඕන් බලපියා වෙනා. දැන් කොහොමද කියලා? දැන් හොඳට පේනවා. තොපි හරියට ගත්තොත් මොකද වෙන්නේ? මාව සැකෙන් බලන කාට? හොඳ වෙයිද? මට ඉතින් අදාල නෑ පුතා. මේ දැන් හොඳ වෙවි යනවා පේන්නේ නැද්ද? මේක දැකලවත් ඔපේ ඔය සැකයක් දිනන නම් අතර පියව තොපි. ඈ? මේක දැකලවත් මේ බලපෑ ඔය ඉතින් අවුරුදු කියා පේන්නේ නැති ආද මේ පෙනි පෙනි යන්නේ. දැන් බලන්න මම ඊට අතට හොඳට පේනවද කියලා. ඔයා ඉන්නවා වාකි මෙච්චර කල් ආව නේද?
මෙච්චර හොඳ වුණාද වෙනද? නෑ නේද? මේ මිටිසල ආපු අය. මට ඉස්සර බලේ තියෙන එක දැනකට විතරයි. දැන් එහෙම නේ බල මුළු සර්වාංගම හොඳ කරියාගේ. මේ මිනිසුන් සත විවිධ හැකියාලු. මේවා විවිධ හැකියාන්නේ නෙමෙයිද බල? දැන් මොකද අම්ම? ඉතතර හොඳ ආරෝග්‍ය අපලමාලාපාලු. මොකද්ද බයිගේ තේරුම? දැන් මොකද? ඉතතර අපේනවද? ආයි කිපන් එහෙනම්. සියලු සත්ත්වෝ නිරෝගීව ජීවත් වීමට. සියලු සත්ත්වෝ නිරෝගීව ජීවත් වීමට නේ. තොපි බඩට දාගන්න නැද්ද සත්තුන්ගේ මලකුණවල? ඌ අකමැත්තෙන් නෙමෙයිද කැමැත්තෙන් මැරිච්ච ඒවද? අකමැත්තෙන් ඒවද ඔය බඩට දාගන්නේ? ඉතින් තොපිට හරියයිද කියලා එතනින් කල්පනා කර පියව්. ඈ උබලට මරණ බය දැනෙනව නම් බං කතාවට දැනෙන්නේ නැද්ද බා? උබලගේ තන් වලට කිරි එරෙනව නා. ඈ කතාවගේ තන් වලට කිරි එන්නේ නැද්ද? කතාවගේ බඩට දරුවේ කොහොන කියලා හිතනකොට නේද දැන් තොපි දරුවේ කොහොන කියලා හිතන්නේ නැති කාලේ ගණියවකෝ. ඈ තොපි නෙමෙයි ඊට දෙන්න යාළු වෙලා බැඳලා ඊට ඔන්න ගිල්මාඩ් දදා කිය කල්පනා කර අපිට ඕන පුතෙක් ඕන දුවෙක් ඕන කියලා හිතන්නේ නැද්ද? ඉතින් ඕකම සත්තුත් හිතනවනේ බං. ඒකනේ වෙන්නේ බං. එහෙම කරලා නෙමෙයි සතයි බඩටත් යන්නේ පැටියා. පිටරයක් හරි ඇවිල්ලා පිටරය අතට ලබුර කරලා නෙමෙයි පැටියා ඉන්නේ. ඉතින් බං අපි හා සමාන නැද්ද බං? දැකපල්ලා බං දැකපල්ලා. මං අවුරුදු 8ක් හෙව්වා බං මේක. මත්මාළු කනවා නැතුව බලනවා කනවා. පහුගිය කාලේ තරම් මං මත්මාළු කාලේ නැතුව ඇති මුළු ජීවිත කාලෙම බං. මත්මාළුමයි කෑවේ බං. ඔක්කොම හොයාගත්තා බං. ඌරුමත් වැඩිපුර කණ්ඩ කණ්ඩ උස්නේ වැඩි. නමුත් සීතලයි කියලා නේ කියන්නේ. පට්ටපල් බොරුවක් බං. ඌරුමත් කද්දි පට්ට අමාරුවක් ඇඟට එන්නේ. ඒ අමාරුවම එනවා බොලව්. කිරිබොද්දි. දැන් ඔය කිරිපිටි තියනවා නේද? කිරිපිටි වම් බොඩ් නැතුව හිටපු එකෙක් මං කිරිපිටි බිව කාලයා. කිරිපිටි බොද්දි මට දැනෙන්නේම ඌරුමත් කාපු දවසවල දැනෙන්නේ. එහෙනම් ඌරුවල තියෙන තෙල් අනිවාර්යෙන් ඔය මොනවා හරි ඔයාලා දාලා තියෙන්නේ බං. ඌරන්ට ඌරගේ තෙල් තමයි මං හිතන්නේ අනිවාර්යෙන් දාලා තියෙනවා ඔය පිටිකිරිවල. තොපි නෑ ගියා යයි අර වහලන්න තියෙන්නේ බං. උන් දානවද සැබෑද? ඈ දැන් උඹලා යමල පූජවටි කඩේ මුදලාලි අත්ත කතා කරවන් කේල් කරන අත ගිනල්ල හෙට ඉදෝල ගන්න බඩක් ඔය ඉන්නේ මං දන්නවා. ඈ බොරු නෙමෙයි. මොනවද දාන්නේ? මිස මෙතන මේක වෙනකොට උඹලා දන්නේ මෙතන විතරයි කියලාද? මේ සමත්ත රටේ මොක වෙන්නේ කියලා මං දන්නවා බෝලා. ඈ අද කෝ පළතුරුවත් ඔබට කන්න පුළුවන්ද? එහෙනම් කෝ දැන් මිනිහා මොකෙද්ද මේක? නේද නෙමෙයි බං. මිනිහා නෙමෙයි මම මගුලම කරන්නේ. ජරාවල් ටික විස ඔක්කොම ඇතුළත් කළා මේ මිනිහට කන්න බොන්න දෙන්නේ කවුද? මිනිහාම නෙමෙයිද? එහෙනම් මිනිහාගේ විනාශය මතින් මිනිහාගේ යැපීම නෙමෙයිද මේ හොයාගන්නේ? මිනිහාගේ මිනිසුන්ගේ විනාශය වෙතින් නෙමෙයිද මේ මිනිහාගේ යැපීම නිර්මාණය වෙලා තියෙන්නේ? ඒකට තමයි බල මේ දියුණුව කියගෙන අපි ලොකුයි කියන් හිටන් ඉන්නේ. මිනිහාගේ විනාශය මතින් මිනිහාගේ යැපීමක් යැපීම් මාර්ගය හදාගන්න. ඒක නෙමෙයිද වෙන්නේ? හිත පියවකෝ. පේනවද? මේ පේනවද? දැන් කොහමද අම්මා? කොහොමද පොත බලන්නේ? ඊටතර හොඳට පේනවද? කියවපන්. මේ ඊටතර හොඳට පේනවා. පේනවා. දැන් කොහොමද? එහෙනම් කියන්න බලන්න. දහස් කනන් හොගින් විසුනාතු. දුපි දුපි දුපි. එහෙනම් හොඳටම ටිකයි. දැන් මට කන්නඩියට වඩා හොඳට පේනවද කියලා? මං ඇහුවේ කන්නඩියට වඩා හොඳට පේනවද කියන එක විතරයි. ඔව්ද නැද්ද? කන්නඩ දාදි බැලුවට වඩා කන්නඩ දාදි පිළිච්ච ගන්න. දැන් කන දාපු දනම් හොඳට බලන්න බලන් ඉන්නකො වෙන කන්න නැතුව හොම කියවන්න බැයිද? වෙන කන්න නැතුව කියවන්න බැයිලු මේ. ඒකෝ දැන් කියවන්නේ. හරි දැන් කන්නත් දාති පේනවට වඩා හොඳට පේනවද කියලා බලන්න. දැන් පොත් නම් කියවන්න නැතුව ඉතින් වඩපිට බලන්න දින කන්නත් දාගෙන වෙනදට වඩා ලස්සන පේන්නේ නැතුව කන්න දෙන්නට වඩා ලස්සන නැද්ද? බැරි පේනවා. ඉතින් ඒක තමයි සත්‍ය මට ඕන දැනගන්න. මට පින් එපා. දැන කියපු කර පින් දී බලලා. ඒක. දැන් පින් තියනවා තාත්තේ මොකාව? දැන් කෝපින් මට දෙන්න පින් දෙන්න එක මොනවාද? හොඳ වචනයක් කියලා දන්නේ කොහොමද? හොඳයි. හරි දැන් ඔයගාව පින් තියනවා කියලා හිතන් ඉන්නවා. හරි තියනවා කියලා හිතමුකෝ. ඔයා ඔක්කොම දෙන්න කැමතිද මෙන්න මේකට? ඔක්කොම මෙන්න ආගනilla.
මේ තාත්තා කියනවා මෙයා ගාව තියෙන ඔක්කොම පින් ටික දෙනවා කියලා. එතකොට දැන් උඹලා බෞද්ධ හැටියට උතුම්ම දේ මොකද්ද? තියෙන සල්ලිද යාන වාහනද පින්ද හොඳ බලගතුම දේ? ඈ? පින්. හරි දැන් ඔන්න මේ තාත්තා කියනවා පින් දෙනවලු. හරි. තාත්තාගේ තියෙන සමත්ත දේපළම මට දෙනවලු. තියෙන ටික හරි. දෙන්නම් කියන්නේ කැමැත්තෙන්ද නැද්ද? ආ ටිකක් තියයි තුටික දෙනවා. දැන් පින් ටිකක් තියයි තුටික දෙන්නම් කිව්වද? ඈ? මං ආන්නේ එච්චරයි. පින් ටිකක් තියානේ තුටික දෙන්නම් කිව්වද? ඔක්කොම දෙන්නල්ලු. තියෙන දයක් ඉල්ලපුවාම කිය මට ටිකයිලු තියෙන. මං කවද ඒක ඔක්කොම තියා. ඊට පස්සේ මොකද කියන්නේ? ටිකක් තියාගෙන තුටික දෙන්නල්ලු. හා කියලා දැන් ගියොත් එයා මං ගන්න ගියොත් මොකද මෙයාගේ හිත? දෙන්න කැමති වෙනවද නැද්ද? එහෙනම් මේ අපි ඔක්කොම බොරුව නෙමෙයිද බන් තියෙන්නේ? ඈ? එහෙනම් උඹලා මිනිහාට පින් පව් ගැන හිතපල්ල දෙයක්. මං කියන්නේ නැත් ඔපිම හිතපිය. ඈ? එනද? හද්දත් හද්ද. ඔයාට මේ ඔයා නෙමෙයි සමත් මේ ඔක්කොම එහෙම අයියා ඒක අයියා. මොකෝ පේන්නේ නැද්ද? මම කියවන්නේ. කියවන්නේ 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 කියවන්නේ. දැන් 10 දෙනෙක් නේ බැලුවේ 10ක් බැලුවා මොකද උනේ 10ට ආබා කන්නඩ දෙන්න මට වඩා හොඳ ඔක්කොටම පෙවුනේ නැද්ද දැන් තොපිට ඔය ටික මදිද දෙයක් හිතන්න හැකියක් තියෙනවා නම් උන්ගේ ගෙවල් වලට ගිහින් බලපියව තොපි දෙනවා නම් මම මේ සල්ලි දීලා කරනවා කියලා මට පුළුවන් ද අවුරුදු 6ක් මං හැමදාම ඕක තමයි මෙතන මග ඔළුව හදාගන්න මං 4 5 10ක් එහෙම අරන් හැමදාම බලනවා දැන් උඹලා ගනිල්ලා බා ලෙඩේ කාගේද ඔය ලෙඩ නිකම්ම නැති කරගත්තා කියපන් හිතපල්ලා හිතන්න ඕන කල්පනා කරන්න ඕන එතකොට තමයි ඔළුව අවදි වෙන්නේ නැතුව නෑ වැහිලා තියෙනවා